Talk. අද අපි අලුත් ප්‍රෝග්‍රෑම් එකක් ස්ටාර්ට් කරන්න තමයි යන්නේ. පොඩක් මේ අරුබුදකාරී වාතාවරණයෙන් මිදිලා අපි ආවද ගම්පහට. ගම්පහ ඇවිල්ලා පෙන්වන්න යන්නේ ඕගොල්ලොන්ට චැම්පියන්ස්ලා කීප දෙනෙක්. මේගොල්ලෝ SMC කට්ටිය නෙමෙයි. සමහර කට්ටිය ඉන්නවා මෙතන රුසියාවල මල්ටි චැම්පියන්ස්. රුසියාවල ටෝක් ෂෝ වින් කරලා චැම්පියන්ස්ලා වෙච්ච අද බව කීප දෙනෙක්. ඒ වගේම අද දවසේදී ආනයනය කෝසෝ ෆ්‍රෙන්ච් මැස්ටිෆ් අපි කියනවා ඩෝග් රිබෝඩෝ. ඊට පස්සේ මෙහි ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ්. මේ සත්තු ගොඩක් එක්ක තමයි අද අපි ප්‍රෝග්‍රෑම් එක කරන්න යන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අද මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න කට්ටිය මේ සියලුම දෙනාම රුසියාවලින් ඩිරෙක්ට් ඉම්පෝට් කරපු කට්ටිය ලංකාවට. ඉතින් මේ අද පෙන්නන කට්ටිය ඕගොල්ලොන්ට චාන්ස් එකක් තියෙනවා මේ වෙද්දි ඕගොල්ලොන්ට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා මේ අපි පෙන්නන අද බල්ලෝ සේරම. ඉතින් මම කලින් කිව්ව විදිහට මේගොල්ලොන්ගේ ගැන විස්තර සම්පූර්ණයෙන්ම අපි අද මේ වීඩියෝ එක හරහා ඕගොල්ලොන්ට කියලා දෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. මේගොල්ලෝ ඩිරෙක්ට් රුසියාවලින් ඉම්පෝට් කරලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳ විස්තරත් එක්ක අද ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න සූදානම්. මේ පෙට්ටෝක් සුරතුන් වෙනුවෙන්. මාතක ඉන්නවා මුලින්ම මෙයාගේ නම ඌනා. මෙයා ඩිරෙක්ට් රුසියාවලින් ඉම්පෝට් කරපු එක්කෙනෙක්. ඉතින් එහෙදි නම් සාමාන්‍යයෙන් මෙයා ජූනියර් චැම්පියන් කෙනෙක් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ ජූනියර් කැටගරි එකේ මෙයා ඩෝග් ෂෝස් තුනක් පිට ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් ඒින්දම තමයි මේ මං කියන දේ අහලා ওই විදිහටම ලස්සනට ඉන්නේ. දැන් ඉතින් අවුරුදු 5ක් විතර වෙනවා මෙයාට. ඉතින් ඌන ගැන කතා කරද්දී ඌනගේ සර්ටිෆිකට්ස් පෙඩිග්‍රී සර්ටිෆිකට්ස් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ කලයක ෆෝන් කියලා. ලංකාවේ තවත් මේ වෙද්දී ජනප්‍රිය රැල්ලක් වෙලා තියෙනවනේ නේද? ජනප්‍රිය රැල්ලක් වෙලා තියෙනවා කානේ කෝසෝ. ඉතින් කෝසෝ කියන්නේ මේ වෙද්දී ගොඩක් ලොකු මිලවලට අලෙවි වෙන කට්ටිය. ඉතින් කෙලල්ලයක් කරනවා නම් බීඩ කෙනෙක් වෙලා ඉන්නවා නම් නැත්තම් වෙන්න බලාගෙන ඉන්නවා නම් ඩිරෙක්ට් ඉම්පෝට් කරන්න මේ දස්සල ලංකාවේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක හරි අමාරුයි. ඉතින් ඕගොල්ලන්ට චාන්ස් එක තියෙනවා මේ වගේ සතෙක් ලංකාවේ ඉන්න තැනකින්ම මිලදී ගන්න. ඉතින් එහෙනම් තමයි අද මේ ටෙන්ටත් ඇවිල්ලා මේගොල්ලෝ ගැන කතා කරන්නේ. ඉතින් ඌන කියන්නේ ඒ වගේ කෙනෙක්. අවුරුදු 5ක් වෙනවා දැන් වයස. ලංකාවේ තන ජනප්‍රිය කලේ එකක් ජෙට් බ්ලැක් එක. බ්ලැක් එක වගේම තමයි මේගොල්ලොත් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ඉතින් ෂෝ දිනපු ට්‍රොෆීස් ඒ වගේම සර්ටිෆිකට්ස් ඒ ඔක්කොමත් එක්ක තමයි මේගොල්ලෝ අද අලෙවි වෙන්න යන්නේ. මේ ඉන්නේ ප්‍රාඩා. ඉතින් මෙයා ඩිරෙක්ට් රුසියාවලින් තමයි ඉම්පෝර්ට් කරලා තියෙන්නේ. ඉතින් මගේ දකුණු පැත්තේ තියෙනවා මෙයාගේ ට්‍රොෆීස්. ඉතින් මෙයා SMS කෙනෙක් නෙමෙයි. මෙයා මල්ටි චැම්පියන් කෙනෙක්. ඒ කියන්නේ මෙයා පොඩි කාලේ ඉඳලා මෙයා එහෙත් චැම්පියන් කෙනෙක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ. පොඩි කාලේ ඉඳන් තිබ්බ හැම කැටගරි එකකම මෙයා වින් කරලා තියෙනවා. ඒ හින්දා තමයි මෙයාගේ කැටගරි ස්කීප් එකකම ජයග්‍රහණ තියෙන හින්දා තමයි මෙයාට මල්ටි චැම්පියන් කෙනෙක් කියලා කියන්නේ. ඉතින් තාම අවුරුදු මම දන්නේ 2.5ක් වගේ තමයි වෙන්නේ ෆීමේල් කෙනෙක්. බැලු බැලුවනේ පේනවනේ කොච්චර සැරපාට හිටියත් මේගොල්ලෝ වෙල් ට්‍රේන් වෙල් බිහේව් බ්‍රීඩ්යක් ජොයින් බ්‍රීඩ් එකක්. ඉතින් මෙහෙත් පොඩි ළමයි එක්ක තමයි මේගොල්ලෝ ගොඩක් වෙලාවට ඉන්නේ. ඉතින් හරි ආදරෙන් හදන්න පුළුවන් එක්කෙනට සහ මෙයාගේ විශේෂත්වය තමයි මෙයා මේ වෙද්දි ප්‍රෙග්නන්ට් වෙලා තමයි ඉන්නේ. ඉතින් කාට හරි කැමැත්තක් තියෙනවා නම් කෙනෙක් දැම් පටන් ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඔයාට පුළුවන් මෙයාව ගන්න පැටවුත් එක්කම. ඉතින්
ඩිරෙක්් ඉම්පෝර්ට් කරන්න මේ දස්සල අමාරු හින්ද ඕගන්ඩ පුළුවන් මේ වගේ කෙනෙක් ලංකාවේ හරික්මට ඇවිල ගම්පාට මිලිදී ගන්න ඉතිං ඕක තමයි ප්‍රාඩගි කතාව ෆීමල් සතෙක් මේ වගේ තව අපි ඊට කලිනුත් පෙන්නවා එක් කෙනෙක් ඉතින් මේ තමයි ප්‍රාඩා මංගාවීට පස්සේ ඉන්න රීකා ්‍රීකගේ වයස දැන් අවුරුදු තුනයි ප්‍රිකත් ෆීමල් කෙනෙක් තමයි ඉති මෙයක් කැලින්ම රශයවලින් මෙහෙට ආපු කෙනෙක් ඉති මේ වෙද්දි මෙයාගෙන් එක ලිට එකක් ඇවිල්ලත් තියෙන අප එක පැටනු තොගලට පෙන්න්න ඉතිං මෙයාගේ ගැන කිවෝතින් මෙයාගේ සෙල් ෂෝවින් කරපු එක් කෙනෙක් ඊට පස්සේ මේගේ සටිකට තම මේමගේ අත තියන සාමයාගේ ්‍රොපිස් තමයි මේ ඉස්සරහ තියන්නේ ඉදි තොරවට තිය තේරු ගන්න පුළුවන් මෙයා කොච්චර දක්ෂ ටැලන්ටඩ් බල්ලෙක්ත කියලා ඉතින් රික ගැන කිවති රිකගේ මේ වෙද්දී ලිටේක පටක් තුන්දනෙක් ඇවිල දෙන ඒ තුන්දනාගේ ෆොටෝසුත් අපි වීඩියෝසුත් අපි ඔකරට පෙන්න්න ඉදි ඒවගේම රිකගේ විශෂත්ය තමයි මෙයා බෙස්ට් ෆීමේල් මේ තිබ ඩෝක්ෂෝස් වල බෙස්ට ෆීමේල් හතර පාරක් මෙයා වෙලා තියෙනවා එහිද මෙයා චැම්පියන් කෙනෙක් තමයි ඇත්තරම ඉති ්‍රීක ගැන කතා කරෝතින් ්‍රීකා වගේ කෙනෙක් ඔට පිටරටින් ගෙනා බොතින් මේ වෙලාවේ සාමාන්‍යෙන් ලක්ෂ පහලයි විස්සයි අතර මුදලක් තමයි යන්නේ ඉතින් සමල්ලා ටීරඩ වැඩිවෙන්න පුළුවන් මොකද මෙයා චැම්පියන් කෙනෙක් හින්ද ඉතින් හැබැයි මෙහෙනම් මෙයා ඊට වඩා ගොඩක් අඩු මිලකට තමයි ඔට ලබාගන්න පුළුවන් වෙන්නේ ඉතින් ලක්ෂ දොළහක වගේ මුදලකට ඕගොල්ලන්ට චාන්සක තියෙනවා මේ වගේ චැම්පියන් කෙනෙක් මිලදී ගැනීම හැකියාව වගේ මේ අඩිරෙක් ඉම්පෝර්ට් සතෙක් එයින්ද ඔගලන්ට රෑ චාන්සකත්තමයි මේ ලැබිල තින්නේ ඒවගේම ්‍රීකගේ පැටව මේ වෙද්දී තුන් දෙනෙක් ඉන්නවා මේ ගෙදරම ඉතින් ඒ තුන් දෙනත් මේ වෙද්දි අලවි කරන්න තමයි සූදනම් වෙලා තියෙන්නේ මාස තුනක වගේ තමයි ඒකොල්ලන්ටත් වයිස මේ වෙද්දි එක පැටියෙක් ලක්ෂ දෙකයි හැත්ත පහකට තමයි අලවි කරන්න මිල සකස් කරලා තියෙන්නේ ඉතින් ඔයක තමයි විස්තරේ ඉතින් සාමාන්‍යයෙන් අපි මේ වෙද්දි අපි දන්නවනේ ජර්මෂපටලා එක රේන්ජල යන ප්‍රයිසස් වෙනම රේජෙක් යන රුපිය විසි පන්ඳහ න්න ඉන්න හැබයි මේ බ්ලඩ්ලයින් එකත් එක් වෙනස් වෙනවා ඒක දැන් මේ වෙද්දිනු ලංකාම තැන්න කතාවක් ඉතින් මේ ඉන්න ඉරෙක් ඉම්පෝර්ට් කෙනෙක් ඉතින් ඒ බ්ලඩ්ලයින් එකෙන් තමයි ඒ පැටවසට් එකත් එන්නේ හින්න තම ඒගොල්ල ගණනුත් වැඩි ඉතින් මේගොලට පෙඩික් සටිකට් එක් හැමදේම තියෙන කට්ටිය මේ තියෙන ට්‍රොෆිස් මේ චැම්පියන් එක් කෙනෙක් මේ ලබිච්ච චාන්සගෙන් ප්‍රෝජන ගන්න තමයි මෝන ටෝගඩි බෝඩෝ අපි හැමෝම දන්නවා අපි පලමි වීඩියෝක නුත් මේ කළ ගැන කතා කර ඉතින් මේ විදෑ වීඩියෝ ස්කීපයක්ම කරලා තියෙනවා ලංගදිත එකක් කරන්න යනවා ඉති මේකොලු දැන් ලංකාවේ ලිට ස්කීපයක් ඇවිල තියෙනවා මේ ඩිරෙක් ඉම්පෝර්ඩඩ් ෆෙන්ච් මස්ටි් කෙනෙක් ඉතින් මෙයා ඩෝගඩි බෝඩෝ අපි ප්‍රීඩ්ඩක් ගැන කතා කරලා තියෙනවා සීලුම විස්තර මේගොල්ලො ඉතිහාස ගැන කතා කර තියම මේකළු ඉතිහාසය මගේතන පලිනි ලෝක යුද්ධ දෙවනි ලෝක යුද්ධත් එක්ක ගෙනියන ඉතිහාසයක් ප්‍රංශය ආරම්භය වෙන කොටත් මේගොල්ලොන් එහෙ ඉඳලා තියෙනව කියව තමයි කතාවට කියන්නේ ඉතින් ඒ වගේ හරිකීකරු බ්‍රීඩ් එකක් මේකල ගොඩක්ලාට සිංහය වගේ කියලත් කියන සිංහෙක් වගේ ඇවිදිනෝ කියලත් කියනවා ඒවය කතා ගොඩක් තියෙනවා ඉතිං මේ බ්‍රීඩ් එක කෙනෙකුත් මෙහෙ ඉන්නවා ඉතින් මෙයාට තන් අවුරුද්ධකර වගේ තමයි වයස මෙයාත් ෆීමේල් සතෙක් ඉති මෝරගෙන කිව්ව දෙන් මෙයා ඩෝක් ෂෝ බින්කරපු එක්ෙන එක කියන්න මෙයා පපි කැටගරිය එකේදී මෙයා ඩෝක්ෂෝස් දෙකක ජාග්‍රහණය ලබපු ඩෝක් කෙනෙක් තමයි මේ ඉතිං ෆීම සතෙක් ඉතින් කලින් කිව්ව විදිටම කෙනල් එකක් පටන් ගණගෙන්ට නම් මේක ඇත්තරම හොඳ චාන්ස එකක් මොහොද මේ ඉන්නවා සත්තු කීප දෙනෙක්ම මේ වෙලාවේ ලංකාවට ගේන්න හරි අමාරු වෙලාවක මේ වගේ ලංකාවේ ජනප්‍රීවමින් පවතින සහ ලංකාවේ රැල්ලක් වෙලා තියෙන ගොඩක් බව්වෝ මේ ගෙදර ඉන්නවා මේ ස්ථානයේ ඉන්න ඉතිං ඔන්න ලංකාවේ තවත් ලස්සන බ්‍රීඩ් එකක් තමයි මේ වෙද්දි මේ ෆ්‍රෙන්ච් මැස්ටිෆ් නැත්තන් ඩොග්ඩි බෝඩ කියන්නේ